ඇට්ලස් අපි මව්වරුන්ගේ දිනයට සුබ පැතුම් කාඩ්පත් නිර්මාණය කරන්න හිතුවා. හැබැයි මේ වතාවේ අපි කාඩ් එක හදන්න කිව්වේ දරුවන්ට නෙමෙයි, අම්මලාට. අපි ඒක හදන්න කිව්වේ එයාගේ අම්මා වෙනුවෙන්. මම දනින්න ඕන කාඩ් හදලා තියෙනවා, අම්මා වෙනුවෙන් හදලා නේ. අම්මට චිත්‍ර අඳින්න බෑ. අම්මලා කරන වැඩේට දරුවොත් සතුටින් උදව් වුණා. හැබැයි මේ කවුරුත් දැනගෙන හිටියේ නෑ තවත් අම්මා කෙනෙක් මේ දිහා බලන් ඉන්නවා කියලා. මම අම්මට කාඩ් හදලා දීලා නැහැ. මගේ අම්මා තමයි මගේ ශක්තිය. අපි වගේ දෙගුණයක් අපේ අම්මලා දුක් විඳින්න ඇති කියලා මට හිතෙනවා. අද මේ එතන මගේ ජොබ් එකත් එක්ක මාව, මගේ දුව, මාව අම්මා කෙනෙක් කරපු මගේ දුවට ශක්තියක් වෙලා ආරක්ෂකයෙක් වෙලා ඉන්නේ මගේ අම්මා. අම්මා දන්නවා මං ආදරේ කියලා. අම්මලාගේ කතාවලට බලාගෙන හිටපු අම්මලත් හරිම සංවේදී වුණා. මගේ ජීවිතේ, මගේ ඉස්සර, මගේ සාර්ථකත්වය හැමදේම මන් දෙන්නේ අම්මට තමයි. අම්මත් ඉතින් ගොඩාක් අපි වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. පියුමි ටිකක් කතා කරන්න අඩුයි. ඒ වුණාට මන් දන්නවා පියුමි මට ගොඩාක් ආදරෙයි කියලා. ඉදිරියමත් කාන්තාවක් වචනේ කියන්නේ. මේ තරම් පහසුකම් නැහැ නේ. ඉතින් ගොඩක් මහන්සිලා තමයි මේ ওই තත්ත්වයට අරගෙන ආවේ. පොඩි කාලේ තාත්තා ටිකක් ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. හදාගත්තේ අමාරුවෙන් කියන කියලා දන්නේ. එයාගේ දරුවන්ටත් එයා හරිම හොඳ අම්මා කෙනෙක්. නෑ එයා ඉතින් අපි වෙනුනොත් අප වෙනවනේ. ඔන්න ඊට පස්සේ අපි මේ දෙගොල්ලන්ව එකතු කළා. මේ විදිහට පරම්පරා තුනකට දැනුණු ආදරය දැකපු අපට හිතුනේ මව් සෙනෙහසට ඉමක් නිමක් සීමාවක් නෑ කියලයි. ඔයා තව තවත් මාගේ මම්ම වෙලා ජීවත් වෙන්න ඕනේ ආදරේ. ඒ වගේ දවසක් මේ වගේ උදා කරපු එකක් ගොඩාක් අගේ කොටස ලක්නවා. ඒ මව් සෙනෙහසට මේ ආදරය ඇට්ලස් විතින්.